අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. නෙත් නාලිකාවේ මේ දේශනා මාලාවේ අපේ පිංගුතුන් දන්නවා මේ දින හත පුරාවටම විශේෂ මාතෘකාවක් යටතේ වෙසක් පොහොය නිමිති කරගෙන විශේෂ දේශනා මාලාවක් පවත්වන්නට යෙදුණා. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ අපට අරමුණු කළේ හැම වෙලාවකම නිවැරදි දේ කිරීමට. ඒ නිවැරදි දේ තමයි අපිව නිවන් මගට අරගෙන යන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු නිර්වාණ මාර්ගයේ ගමන් මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 අනුපිළිවෙලින් පින්වත් දේශකයන්න් වහන්සේලා මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවන් තුලින් සාකච්ඡා කළා. ඒ දේශනා මාලාවේ අදට යෙදී තිබෙන්නේ අන්තිම දේශනාව. මේ උතුම් වූ පොරපසළොස්සක් පොහෝ දවසේ අපි ඒ කාරණාව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කාරණාවත් එක මට හිතුන මෙන්න මේ කාරණාවත් අපේ පින්වතුන්ට විස්තර කරන්න වටිනවා කියලා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම අපට දේශනා කළේ ධර්මය. ඒ ධර්මයේ දේශනා කර නිවන් දකින්න. එතකොට ඒ ධර්මය අපි අහලා ඒ ධර්මය වඩන්නේ නැත්නම් අපට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. අර භාග්‍යතුනාස දේශනා කරලා තියෙනවා යෝගාචේ ජායති බෝරි අයෝගා බෝරි සංකයෝ. මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ යෙදෙන්නේ නැත්නම් ඒ යෙදෙන්නේ නැති කිනාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කියලා. යෙදෙන්නේ නැති කිනාගේ ප්‍රඥාව විනාශ වෙනවා කියලා දේශනා කරනවා. අපි භාග්‍යතුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරන්න විවිධ සංස්කෘතිමය අංග ටිකක් අද වෙනකොට අපි ක්‍රියාත්මක කරනවා. ඒවා හොඳද ඒවා නරකද කියන කාරණාව නෙවෙයි මං මේ වෙලාවේ අපේ පින්වතුන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ වෙනකොට එක කරුණක් සිහිපත් කරන්න හිතනවා අකමැත්තෙන් උනත්. මේ කාලේ රටේ පවතින තත්ත්වයත් එක්ක ඒ තත්ත්වය යම් ප්‍රමාණයකට අඩු වෙලා තිබුණත් අපි දකිනවා වෙසක් කාලයක් වෙනකොට බොහෝ දිනෙක මේ තෙමගුල සිහිපත් කරමි විවිධ දේවල් කරනවා. සමහර කාරණාවල් බුදුරජාණන් වහන්සේගේ දහමටවත් මේ ශාසනයටවත් අදාළේ වනේ. සමහර කාරණා තියෙනවා පින්වතුනි පව් සිද්ධ වෙන දේවල් අකුසල් සිද්ධ වෙන දේවල්. ඒතර මම ඒකයි සඳහන් කළේ ඒ කරන දේවල් හොඳද නරකද කියන්න නෙවෙයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපේ පින්වතුන්ට මට හිතෙන මේ කාරණාව අද වෙනි උතුම් දවසක දේශනා කරලම ඒ කාරණාව අපේ පින්වතුන් එක්කෙනෙක් හරි පිළිපදින පටන් ගත්තොතින් අන්න ඒ කෙනා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙයි කියන විශ්වාසයෙන් මේ කාරණාව මතක් කරන්න. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දහම කියලා කියන්නේ පින්වතුනි පිළිපදින දහම. යෙදෙන දහම. මේකේ ක්‍රියාත්මක කරන කොටසයි සිද්ධාන්තයි කියලා වෙනම නැහැ. මේකේ තියෙන්නේ එකම එක දේශනාවයි. ඒ දේශනාව තියෙන්නේ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන විදියට. ඒ නිසා අපි හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ දහමට අපි ගරු කරනවා නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන එක අපි පෙන්නනවා නම් මතක තියාගන්න මේක යෙදෙන්න. සිල් රකින්න වෑයම් කරන්න. දන් දෙන්න වෑයම් කරන්න. නිතර බණ අහන්න වෑයම් කරන්න. මොකද ඒව කරන්නේ නැතුව වෙසක් කෝඩුවකින් භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරනවා කියන එක නෙවෙයි අපි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ. අපි තොරණක් හදලා ඒක ප්‍රදර්ශනය කරනවා කියන එක නෙවෙයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මය අහලා ඒක ක්‍රියාත්මක කරන කෙනා තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙන්නේ. ඒතල ඒක පිළිපදින එක අපි භාග්‍යතුන් වහන්සේට කරන ගෞරවය. එයයි සැබෑ බුද්ධෝපස්ථානෙ වෙන්නේ. සැබෑ භාග්‍යතුන් වහන්සේට කරන පූජාව වෙන්නේ. මොකද ඒ දහම තුල ඒ ධර්මීය තුල තියෙනවා ඒ පොදු පූජා සියල්ල කොහොමද හරියට කරන්න ඕන? භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාවක් තියන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේට මල් පූජාවක් තියන්නේ කොහොමද? මොකද ඒව තියපු අයගේ කතා ඕන තරම් අපේ ධර්මීය තුල තියෙනවා. අපිට ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් බුදුරජාන් වහන්සේගේ ධර්මීය තියෙන එක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අන්න ඒකයි සැබෑ භාග්‍යතුන් වහන්සේට කරන පූජාව කියලා කියන්න පුළුවන් කමක් ලැබෙන. පින්වතුනි අපි මේ දිනවල
අපේ පිංගතුන්ට මුලින් මතක් කළා වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සාකච්ඡා කළේ. ඒකේ අන්තිම දේශනාව තමයි අද ඒ තමයි සම්මා සමාධිය. මේ සම්මා සමාධිය කියලා කියන්නේ පිංගතුනි මග්ග සංයුක්තේ මග්ග විභංග සූත්‍රයේ සඳහන් කරනවා කතමාච භික්කවේ සම්මා සමාධි. ඉද භික්කවේ භික්කු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා මෙනි මේ විදියට දීර්ඝ විස්තරයක් ප්‍රථම ධානයේ ဒုတိය ධානයේ තෘතිය ධානයේ චතුර්ථ ධානයේ කියන මෙනි මේ ධානාංග වැඩෙන විදිය පිළිබඳව භාගතුන් වහන්සේ දේශනා කරනවා. ත්‍රිමේ සම්මා සමාධිය කියලා කියන්නේ ඇත්තටම සමතය. සමාධිය වඩන ආකාරය. නිවැරදි සම්මා දිට්ඨිය. නිවැරදි සම්මා සමාධිය. එතකොට මේ සම්මා සමාධිය තුලින් මේ ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට උත්සාහ කරන ඒ පුද්ගලයාට විශේෂ උපකාරයක් සලසනවා. මොකද හිත සමාධිගත කර ගැනීම, හිත සමතයකට පත් කර ගැනීම, මේ දුවන විසිරෙන හිත එකතෙන් කර ගැනීම තමයි ඒ තුලින් කෙරෙන්නේ. මේ සම්මා සමාධිය පිංඔතුණි කොටස් දෙකකින් විස්තර කරනවා. සමතයානික විදර්ශනායානික කියලා කොටස් දෙකකින්. සමතයානික කියලා ගත්තම පිංඔතුණි සමත භාවනාව. අපේ පිංඔතුන් දන්නවා සමත භාවනාව කියන්නේ මොකක්ද කියලා. සමත භාවනාව පිංඔතුණි ආකාර 40කින් විස්තර කරනවා. මේ සමත භාවනාව කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලවල අබුද්ධෝත්පාද කාලවල පවා තියෙන භාවනා ක්‍රමයක්. අබුද්ධෝත්පාද කාලවල ඍෂිවරු ධාන ලබන්නේ ඒ සමත භාවනාව වඩලා. හැබැයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණාම උන්වහන්සේ හරියටම මේ සමත භාවනාව කොයි විදියකටද කියලා උන්වහන්සේ දේශනා කරනවා. භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කරන්නේ සමත කමඨහන් 40ක් අනුපිළිවෙලට. ඒක දේශනා කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට පමණයි. ඒ සමත භාවනාවෙන් කරන්නේ මම අර කලින් මතක් කළා වගේ සිත සමාධියකටපත් කරගන්න එකයි. ඒකේ කමඨහන් 40ක් විස්තර කරලා තියෙනවා. ඊළඟ භාවනා ක්‍රමයේ තමයි විදර්ශනා භාවනාව. මේ විදර්ශනා භාවනාවේ පින්වතුනි ගත්තම මෙන්න මේ ප්‍රමාණය කියලා කියන්න බෑ කමඨහන් ප්‍රමාණය. දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ ගත්තොත් කමඨහන් පිංඔතුණි ගණනාවක් තියෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා මේ ආකාර හතරට විස්තර කරන මේ සතර සතිපට්ඨානේ පිංඔතුණි කමඨහන් ගණනාවක් තියෙනවා. කියන්නේ නිවන් දකින දොරටු ගණනාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට ගත්තම පිංඔතුණි එතන අපිට එක ප්‍රමාණයකට ගොනු කරලා කියන්න අමාරුයි. කායන පස්සනාව ගත්තොත් ආනාපාන සති ඉරියාපත සති සම්පජානීය ධාතු මනසිකාර්ය දිතිස් කුණුපාවර්ජනීය මුත ශරීර බලන මට්ටම් එවම නමයක් තියෙනවා. ඉතින් මේවා ගත්තයින් පස්සේදී පිංගතුනි හරියටම මෙන්න මේ ප්‍රමාණ වශයෙන් කියලා විදර්ශනා භාවනාවේ කියන්නේ බෑ. හැබැයි සමත භාවනාවේ නම් අමි අනිවාර්යයෙන්ම කමඨහන් 40ක් තියෙනවා කියලා කියන්න පුළුවන්. බාගතුනාංශයක ගොනු කළ දේශනා කළ තියෙනවා. ඉතින් මං කල්පනා කරා මේ සම්මා සමාධිය කියන කාරණාව යටතේ අපේ පිංගතුන් හැමදාම අහලා තියෙන කාරණාවල් ටිකම විස්තර කරනවට වඩා මෙනි මේ කාරණාව තුලින් එක කරුණක් අපේ පිංගතුන්ට අද මේ දේශනාව ඇතුළතුළු විස්තර කරලා දෙන්න. අපි සම්මා දිට්ඨිය පිළිබඳව පළමු දේශනාව සාකච්ඡා කරද්දී ඒ ක්‍රමයේම තමයි අපි අනුගමනය කළේ. මොකද මේක මාතෘකාවක් ගත්තොත් අපි පළවෙනි දවසේ දේශනාවේදී පැහැදිලි කරා ශාල පරාසයක විහිදිලා ගියපු මාතෘකාව. එක එක තැනක මේක අපිට නතර වෙන්න බෑ. මොකද මේක එකින් එක එකින් එක එකින් එක හැම ධර්ම කාරණාවකටම බැඳිච්ච මාතෘකාව. ඒක තැනකින් පටන් ගත්තම අනුපිළිවෙලට මේව දේශනා කළ යුතුයි. නමුත් මේ තිබෙන කාල වේලාව පාවිච්චි කරගෙන අපේ පින්වතුන්ට වැදගත් වෙන කාරණාවක් දේශනා කරන්න පුළුවන් නම් මේ කාලයෙන් යම් ප්‍රයෝජනයක් ලබා ගත්තා කියලා කියන්න පුළුවන්. එනිසා මම ඔය සම්මා දිට්ඨිය කියන කාරණාව විස්තර කරද්දිත් ඒ ක්‍රමයම තමයි අනුගමනය කරේ. ඒ වගේම සම්මා සමාධිය කියන කාරණාව විස්තර කරද්දිත් මං හිතුවා ඒ කාරණාව ඒ විදිහටම අනුගමනය කරන්න කියලා. පිටුතරින් මේ අපි සමත භවනාවක් වඩනකොට ඒ සමත භවනාවකින් පිටුතුණි කවදාවත් නිවන් දකින්න බෑ. සමත භවනාවක් වඩලා
නිවන් දකින්න බෑ. හැබැයි සමත භාවනාවකින් ලැබෙන ඒ උපකාරය විදර්ශනා භාවනාවකට ලොකු අත්වැලක් වෙනවා. විදර්ශනා භාවනා වඩන යෝගාවචරයාට විශාල උදව්වක් වෙනවා සමත භාවනාවෙන් ඒ ලැබෙන දියුණුව. මොකද සමත භාවනාව තුලින් කෙරෙන්නේ හිත එක තැනකට ගන්න එක. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු නිල කසිනිය. ඔන්න නිල කසිනිය වඩනවා. නිල් පාටක් වඩනවා. එහෙම නැත්නම් පටිවි කසිනිය වඩනවා. ඔන්න රවුමක් හදාගෙන මැටි රවුමක් හදාගෙන ඒ රවුම දිහා බලාගෙන එක තැනකට හිත ගන්නවා. මේ දුවන හිතක් තියෙන්නේ. එතකොට මෙන්න මේ විදියට ඒ දුවන හිත එක තැනකට අරගන්න එක එකඟ වූ සිතක් බවට පත් කරගන්න එක තමයි මේ සමත භාවනාවක් තුළින් පිංඔතනි කෙරෙන්නේ. සමත භාවනාවක් තුළින් කෙරෙන්නේ ඒකයි. එතකොට මේ සමත භාවනාව වඩන කෙනා ඒ යෝගාවචරයට ලබන්න පුළුවන් ප්‍රතිඵල තමයි පිංඔතනි ධාන මට්ටම් 8ට සමවදින්න පුළුවන්. ධාන මට්ටම් 8ට සමවදින්න පුළුවන්. ඒ වගේම තමයි අභිඥා ලබන්න පුළුවන්. දිවස දිව්‍ය කන පරිචිත විඥාන ඥාණය පුබ්බේ නිවාසානුසති ඥාණය කියලා මේ ඉර්ධිම 10ක් තියෙනවා. ඉතින් මෙන්න මේවා ලබන්න පුළුවන් පින්ඔතුනි සමත භාවනාවක් වැඩිම තුලින්. මේක තමයි සමත භාවනාවකින් ලබන ප්‍රතිඵලය. යම් සමත භාවනාවක් වඩන කෙනෙකුට ලබන ප්‍රතිඵලය පින්ඔතුනි මෙන්න මේ කාරණාව. එතකොට පින්ඔතුනි මේ සියලු භාවනා වඩන්නට නම් මංගර හැමදාම අපේ පින්වතුන්ට මතක් කරලා දෙනෝ වගේ අපි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයකට මේ දේවල් අනුගමනය කරන්නට ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ ඉනිමග පෙන්නුවම මෙන්න මේ ඉනිමග උඩින් නැගලා තමයි අපි මෙන්න මේ තැනට යන්න ඕනේ කියලා පෙන්නුවම ඉනිමගේ කෙළවරට අඩිය තියන්න ගියාට ඒක අඩිය තියාගන්න බැරි වෙනවා. එහෙමනම් පළවෙනි පඩිය ඉඳලා තමයි ඉනිමගේ නගින පටන් ගන්න ඕන. පියවරෙන් පියවර පියවරෙන් පියවර නැගගෙන යන කෙනාට තමයි ඒ ඉනිමගෙන් යම් තැනකට යනවා නම් නැග ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ වගේ නිවන් දකින්න එක නම් අපේ අරමුණ භාග්‍යතුන් වහන්සේ අපට පෙන්වල දීලා තියෙන ඉනිමග. පියවරෙන් පියවර පියවරෙන් පියවර ඒ ඉනිමගේ නගින්නට ඕන. මෙතනදි පින්ඔතුනි විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක් තමයි සප්ත විසුද්ධිය. අපි සප්ත විසුද්ධිය පිළිබඳව දේශනාවක් සිද්ධ කළා. රතවිනීත සූත්‍ර දේශනාව සිද්ධ කරද්දී සප්ත විසුද්ධිය පිළිබඳ කෙටියෙන් පැහැදිලි කිරීමක් කළා. මේක තමයි නිවන් දකින ක්‍රමය, නිවන් දකින ප්‍රතිපදාව ඒ සප්ත විසුද්ධිය තුල තියෙන්නේ. ඒතර එතන පළවෙනිම කාරණාව තමයි පිංඔතුනි මේ සිල් රකින්න පුරුදු වෙන එක. සිල් රකින්නේ නැතුව පිංඔතුනි මේ මොනවත් අපට කරන්න බෑ. සිල් රැකීම තමයි අනිවාර්ය. සිල් රකින්න උනන්දු වෙන එක තමයි අනිවාර්ය. මොකද සිල් රකින්න කෙනාට තමයි භවනාව වැඩෙන්නේ. සිල් රකින්න කෙනා තමයි සුගතියට යන්නේ. සිල් රකින්නවා කියන එක හැම පැත්තකම ප්‍රයෝජනවත්. නමුත් අපි ගොඩාක් කාලවට සිල් රකින්න ගියාට ඒ සීලයන් පිළිබඳව මිනිහි කරනවා අඩුයි. අපි සමාදන් වුණාට අපි ළඟ චේතනාවක් නෑ මම මේ සිල් රකින්නවා කියලා. අපි කලිනොත් මේ කාරණාවල් අපේ පිංගොතුන්ට විවිධ දේශනාවල් වලදී අපේ පිංගොතුන්ට විස්තර කරලා තියෙනවා. මොකද ගොඩක් දෙනෙක්ගේ ළඟ සෙල් රකිනකොට චේතනාවක් නේ. මොකද මේ චේතනාව කියන්නේ? පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ඔන්න පළවෙනි ශික්ෂාපදයේ සමාදන් වෙනවා. මම පණ තියෙන සතෙක් මරණකින් වළකිනවා. ඒක තමයි සිල්පදයේ ප්‍රමාණය. පණ තියෙන සතෙක් මරණකින් වළකිනවා. කාටද කියන්නේ? භාග්‍යතුන් හසර භාග්‍යතුන් හසර පොරොන්දු වෙනවා මම පණ තියෙන සතෙක් මරණකින් වළකිනවා කියලා. ඒතර දැන් පණ තියෙන සතෙක් මරණකින් වළකින්නයි අපි පොරොන්දු වෙන්නේ. නමුත් කෙනෙක් ඒ ශික්ෂාපදයේ සමාදන් වෙලා මොහොතකින් මදුරුවෙක් මැරුවොත්, කෝඹියෙක් මැරුවොත්, කුඩා සතෙක් මැරුවොත්, විශාල සතෙක් මැරුවොත්, යම් සතෙක් මරණයට පකලොත් පිංගතුනි, ඔහු අර ශික්ෂාපදේ කැඩෙනවා. ඔහු ඒක කැඩුවා. එතකොට ඒ කෙනා ඒ ශික්ෂාපදය සමාදන් වෙච්ච කෙනා චේතනාවක් පිහිටුව ගත්තනම් ඔහුගේ අතින් ප්‍රාණඝාතී වෙන්න තියෙන ඉඩ කඩා අඩුයි. අඩුයි කියලා මම සඳහන් කළේ නුපුහුණු කෙනෙකුට ඒක කරන්න තරමක් දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි පුහුණු වෙච්ච කෙනෙක් ශික්ෂාපද රකින්න පුහුණු වෙච්ච කෙනෙක් ඒ පුහුණුව දීර්ඝ කාලයක් එක දිගට කරගෙන යන්න ගියොත් පිංගතුනි ඒ කෙනාට ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් අර මං මේ දේශනාවේ අර මුලින්ම පුංචි උපදේශයක් දුන්නනේ මේකේ
යෙදීම තමයි වටින්නේ කියලා අපි යෙදෙන්න ඕනේ. යෙදෙනකොට තමයි අපේ ඥානෙ වැඩෙන්නේ. මොකද බාගතුනාස දේශනා කරලා තියෙන එකයි ධර්මී යෙදෙන කෙනාට තමයි ඥානෙ වැඩෙන්නේ. ඥානෙ ලැබෙන්නේ අහන කෙනාට නෙවෙයි. අහල ලබන කෙනාට තියෙන දැනුම. ඒකනේ පින්වතුනි සමහර වෙලාවට බොහෝ ධර්මීය දන්නවා. ධර්මයේ සම්බන්ධයෙන් උපාදි පව හදාරලා තියෙනවා. හැබැයි සාමාන්‍ය නූගත් කෙනෙක් පවට තියෙන බයක් තරම්වත් සමහරලාට එහෙම සමහර අය ඉන්නව පවට බයනේ. සමහරලාට නූගත් කියලා මම අදහස් කරේ ඒ කෙනා ලැබපු උපාදියට සාපේක්ෂව. උපාදි නොලැබපු අය ඉන්නවා. උපාදි නොලැබපු අය ඉන්නවා. හැබැයි ඒ උපාදි නොලැබපු කෙනා පවට බයයි. ඒ තරම්වත් පවට බයක් නැහැ. සමහර වෙලාවට ඒවා සම්බන්ධයෙන් උපාදි කරපය පවා. එතකොට එහෙම වෙන්නේ ඇයි? සමහරලාට ඒ කෙනාට තියෙන්නේ තමන්ගේ උපාදිය සමර්ථ කර ගැනීමේ අරමුණ. යෙදෙන්නේ නැති නිසා ඥාණය වැඩින්නේ. යෙදීමයි වැදගත් වෙන්නේ. මේක යෙදෙන්න ඕන. ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක පුරුදු වෙන්න ඕන. ඒක යෙදෙන්න ඕන. අපි මේවට උපක්‍රම පවා අපේ පින්වතුන්ට කියලා තියෙනවා. සත්තු මරන්න තමන් ටිඩක් ලැබෙනමන සත්තු මරණකින් ඉවත් වෙන්න උපායවල් පාවිච්චි කරන්න. රාත්‍රී කාලයට මදුරු වෙනවන වේල පහ දොරවල් බහලා මදුරු වෙන එක වලක්ව ගන්න පුළුවන්. gedara krumin weni satungen tamanta karadareyak thiyenawana krumin athi wenna sthana nethi karanna puluwa. teeka biwama kopiya hodala tiyanna. kema tika kewama pigana hondare medala tiyanna. aahara tika gattama e aahara ithuru vela thiyenawana ewa satikota innathi weni vidiyata aarakshithawa aawarane karala tiyanna. balana pingotani meewata yedena kota තමන්ගේ ජීවිතේ පවා කොච්චර පිළිවෙලක් ඇති වෙනවද? ආහාර ගත්තම සමහරලාට බලන්නකෝ කිසිම හික්මීමක් නැහැ. සමහර වෙලාවල් වලට සිල් ගන්න තැන්වල ඒ සිල් ගන්න තැන්වල ඉඳගෙනම ඒ පිරිසට ආහාර දෙනවා. පිංගුතුනි බලන්න ආහාර අනුභව කරලා ඉවරුනම කොයි තරම් ඒ තැන් අපිරිසිදුද? ඒ තැන් කොච්චර අපිළිවෙලද? එතකොට බලන්න ඒ තැන්වල පවා හික්මීමක් නැත්තේ අර හික්මින දේවල් තමන්ගේ ළඟ නැති නිසා. දැන් ප්‍රාණඝාතයට අකමැති කෙනෙක් නම් ආහාර බිම් වට්ටන්නේ. එයි ඒවට සතු වැදෙනවා. එතකොට ඒවා අතු ගන්න ගියාම සතු මැරෙනවා. ඔය සිහිය ඒ කෙනාට ආවනම් ඒ කෙනා ඉඳුල් හලන්නේ නැණි. ඒ කෙනා ඒ තැන් අපිරිසුදු කරන්නේ නේ. එහෙනම් පිළිවෙලකට ආහාර ගන්නවා. පිළිවෙලකට ආහාර ටික අනුභව කරනවා. බලන්න කුඩා කාලේ අපිට කියලා දීපු දේවල් දැන් වැඩිහිටි වෙච්ච අපිට නැවත නැවත කියලා දීලා හදාගන්න වෙලා තියෙනවා. මොකද කුඩා කාලේ පෙර පාසල් වල යනකොට පාසල් එක වසරට බාර දෙනකොට බලන්නකෝ ඉඳුල් කඩයක් කෙල්ලට තමයි ආහාර ගත්තේ. නමුත් ඒවා කුඩා ළමයිට විතරක් කරන දේවල් නෙමෙයි. ඒවා වැඩිහිටි වෙච්ච තැන්වලදී උනත් කරන්න පුළුවන්. උසස් ආපාන ශාලාවකට ගියාම ওই දේවල් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. එතකොට ඒ තැන්වලදී එහෙම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අනිත් තැන්වලදී ඇයි අපිට බැරි ක්‍රියාත්මක කරන්න? ඒකට ලැජ්ජ වෙන්න ඕන නේ. අපිට පුළුවන් ඒ විදියට පිළිවෙලකට ආහාර ගන්න. එතකොට පිළිවෙලකට ආහාර ගන්න එක පවා පිංඔත්තුනේ අපගේ දියුණු වෙනවා. බලන්නකෝ සිල් රකින්න රකින්න කොයිතරම් ආනිසංස ලැබෙනවද? මෙලව ආනිසංසත් ලැබෙනවා. ඒ කාන්තේම පරලෝ ආනිසංසත් ලැබෙනවා. ඉන්සත් චේතනාවක් ඇති කරගන්න ඕන මම මේ සිල් පද රකින්නවා කියලා. ප්‍රාණඝාතයෙන් නිදහස් වෙන්න චේතනාවක් ඇති කරගන්න. දවසකට බලන්න මම දැන් අද දවසේ කොච්චර සත්තු මරුවද? මේ ප්‍රමාණ අඩු කරන අඩු කරගෙන මම ප්‍රාණඝාතයක් මේ දවසේ ඉඳලා මේ තාක් වෙනකන් කලේ නෑ කියන තැනට හිත හදාගන්න. බලන්නකෝ සත්‍යක්‍රියාවක් වුණත් Tamanට කරන්න පුළුවන්. සත්‍යක්‍රියාවක් කරන්නත් පුළුවන් Tamanට. එහෙම හිත හදාගත්තම මම මේ දවසේ ඉඳලා මේ වෙනකන් මම සතෙක් මෙරුවේ නෑ. ඒක සත්‍යයි. ඒ සත්‍ය අනුභවයෙන් මේ දේ මෙහිම වේවා කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. හොරකමින් අයින් වෙන්න පුළුවන්. හොරකම් කරන එක නතර කරන්න පුළුවන්. පිංගුතරි කොච්චර අපිට අවස්ථා තියනවද මේ සිල්පද රකින්න? බාගතුනාංශේ පහකට ගොනු කළේ මේ පහ කරන්න පුළුවන්ම පහ. කරන්න පුළුවන්ම පහ. හැබැයි කරන්න බැරි වෙලා තියෙන්නේ අපි ළඟ චේතනාවක් නේ. අපි මේ වාක්‍යයන් කියවනවා විතරයි. හාමුදුරෝ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියනකොට පිංගුතුණු පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියව විතරයි. චේතනාවක් පිහිටුව ගත්තේ නේ. මං දැන් ඉඳලා මේ සිල්පදේ රකින්නවා. චේතනාව නැති නිසා සතෙක් මරන්න අපගම සතා මරනවා. හැබැයි චේතනාවක් තිබුණා නම් මම සත්තු මරන්නේ නැහැ කියලා චේතනාවක් තිබුණා නම්
සතෙක් මරන්නාවට සත්තු මරන්නේ නැහැ. එනිසා සිල්පද රකින්න චේතනාවක් ඇතුව සමාදන් වෙන්න චේතනාවක් ඇතුව. ඒතර මෙන්න මෙහිම සිල්පද රකින්න කිනා ඒ සීලය ඒ කිනාට විශාල අනුග්‍රහයක් වෙනවා පින්වතුනි. මේ නීවරණයන් යටපත් කරගන්න. මොකද භාවනාවකට එළඹෙන කිනා අනිවාර්යයෙන්ම නීවරණ අඩු කරගත යුතුමයි. නීවරණ අඩු කරගන්නේ නැතුව ඒ කිනාට ධ්‍යාන මට්ටම් වලට යන්න බෑ. නීවරණ අඩු කරගන්නේ නැත්නම් ධ්‍යාන මට්ටම් වලට යන්න බෑ. භාවනා වඩන්න පුළුවන්. හිතත් එකඟ වෙයි. හැබැයි ධ්‍යාන වලට සමවදින්නේ බෑ. මොකද ධ්‍යාන වලට සමවදින තරම් එකගෝ සිතක් ඇති කරගන්නට නම් අනිවාර්යයෙන්ම නීවරණයන් අඩු කරගන්න ඕන. කාමච්ඡන්දේ, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්දච්ච කුච්චේ, විචිකිච්ඡාව කියන මෙන්න මේ නීවරණයන් අඩු කරගන්න ඕන. මං හිතුවා අද දවසේ මේ සම්මා සමාධිය කියන කාරණාවේදී මේ භවනාව සම්බන්ධයෙන් ලොකු විස්තරයක් තියෙන නිසා අපේ පින්වතුන්ට මෙන්න මේ කාරණාව මූලික වශයෙන් අවශ්‍ය වෙන කාරණා විස්තර කරලා දෙන්න මං හිතනවා මේක අපේ පින්වතුන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා. මේ නීවරණයන් අඩු කරගන්න ඕන. හිත සමාධිගත කරගන්න භවනා වඩන්න නීවරණයන් අඩු කරගත යුතුමයි කියන කාරණාව විස්තර කළා. ඒක භාගතුන් හන්සේ කොහොමද දේශනා කරලා තියෙන කියන කාරණාව අපේ පින්වතුන්ට දේශනා කරන්න ඕනේ කියලා මං අදහස් කරගත්තා. මොකද අර සම්මා සමාධිය පිළිබඳව විස්තර කරද්දී මං අපේ පින්වතුන්ට පැහැදිලි කරානේ එතනදී භාගතුන් හන්සේ දේශනා කරලා තියෙනවා ඒ ප්‍රථම ධානයට සමවදින කෙනා අකුසලයන්ගෙන් ප්‍රහාණය වෙන්න ඕන, අකුසලයන්ගෙන් ඉවත් වෙන්න ඕන, කාමයන්ගෙන් ඉවත් වෙන්නට ඕන. ඉතින් මෙන්න මේ කාරණාවල් තුළින් තමයි විතක්ක ਵਿਚාර කියන මෙන්න මේ කාරණාවල් වඩාගෙන ඒ කිනාට මේ ප්‍රථම ධානයට සමවදින පුළුවන්කමක් ලැබෙන්නේ. එමනම් මෙතනදී පින්වතුනි පංච නීවරණයන් අවබෝධ කර ගැනීම අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. එතකොට පළවෙනි එක තමයි කාමච්ඡන්දය. පින්වතුනි අම්බට්ට සූත්‍රයේදී මෙන්න මේකට හරි අපූර්ව උපමාවක් භාගතුනස දේශනා කරනවා. මොකද්ද? කාමච්ඡන්දය කියන්නේ හරියට ණයක් ගත්තා වගේ. කාමච්ඡන්දය කියන්නේ හරියට ණයක් ගත්තා වගේ. දැන් ණයක් ගත්තු කෙනෙක් ඒ ණය අරගෙන ඒකෙන් යම් සතුටක් ලබනවා. ණය ගත්තු කෙනා ණය අරගෙන යම් සතුටක් ලබනවා. අපි හිතමු ගියක් දොරක් හදාවි, වාහනයක් ගනීවි. එහෙම නැත්නම් කොහේ හරි දුර ගමනක් ගිහලා හොඳට විනෝදෙ වේවි, හොඳට ආහාර පාන ගනීවි. ඒ සතුටක් ලබනවා. හැබැයි දැන් ගත්ත ණය ගෙවන්න ඕන මේක. සමහරලාට ගත්තු ගාන්ට වඩා වැඩිපුර ගෙවන්නත් ඕන. දැන් මේ ණය ගෙවන්න ඕන මේ මිනිසයා කොයිතරම් වෙහෙසක් දරන්න ඕනද? කොච්චර වෙහෙස වෙන්න ඕනද? වෙනදට වඩා කොච්චර වැඩියෙන් වැඩ කරන්න ඕනද? ඇයි ණය ගෙවන මුදල වෙනමත් තියෙනවා. Tamanට ජීවත් වෙන්න ඕන මුදල් වෙනමත් තියෙනවා. ඒතර මේ දෙකම එකට එකතු කරගන්න ඕන මේ කෙනා. මේ දෙකම එකට එකතු කරගන්න ඕන. ඒතර ඒකට දැන් අපි හිතමු කෙනෙක් උදේ වැඩට ගිහිල්ලා හවස ගෙදර ආවා නම් ඒ කිනාට ණයක් ගත්තු කිනාට හවස ගෙදර එන්න වෙන්නේ නැහැ. සමහර ලාවට රැයිලි වෙනකන් වැඩ කරන්නත් වෙයි. එක රැකියාවක් කරලා ප්‍රමාණවත් වෙන එකක් නැති වෙයි. තව රැකියාවක් කරන්නත් වෙයි. ඇයි ණය ගෙවන්න ඕනනේ. බලන්න පින්වතුනි ණයට ගත්තු මිනිස්සු ජීවිතේ කොච්චර දුක් විඳිනවද? මහ දුකක් විඳින්නේ. හැබැයි ණය මුදල ලබාගත් වෙලාවේ සැපක් විඳා. ඒක තාම සුළු සැපක්. සුළු සහනයක් තමන් ඒකෙන් ලැබුවේ. නමුත් ණය ගෙවා ගන්න ඕන නිසා මේ මිනිසයා බොහෝ දුක් විඳිනවා. අර ණය අරගෙන සතුටු වෙච්චට වඩා දුකක් මේ මිනිසයා ණය ගෙවන්න විඳිනවා. ඒකයි භාගතනන්සේ මේකට දේශනා කරේ කාමච්ඡන්දේ කරන ණයක් ගත්තා වගේ කියලා. පින්වතුනි අපි මේ පංචකාමයට ඇලෙනවා කියන එකත් ඒ වගේ. පංචකාමයට ඇලෙනවා කියන එකත් ඒ වගේ. අපි පංචකාමයට ඇලෙනවා කියන එක අපි ඇලෙනවා. ඒ ඇලිලා යම් සුවයක් ලබනවා. ඇලිලා යම් සුවයක් ලබනවා. හැබැයි ලබන සුවයට වඩා වේදනාවක් අනාගතේ විඳිනවා. මේක කවදාවත් පින්වතුනි කෙලවරක් වෙන්නේ නැහැ. තණ්හාවට හිත පුරුදු කරගත්තු කෙනා ඒ තණ්හාවෙන් පින්වතුනි හිත ගලව ගන්නවා කියන එක පහසු දෙයක් නෙවෙයි. කොච්චර අමාරුද බලන තණ්හාවෙන් හිත මුදව ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු ඔන කෙනෙක් ඉන්නවා කුඹුරු අක්කර 100ක් තියෙන. කුඹුරු අක්කර 100ක් මේ මනුස්සයට තියෙනවා. දැන් මේ කුඹුරු අක්කර 100ක් තියෙන මේ මනුස්සයා කොච්චර වෙහෙසෙන්න ඕනද කුඹුරු අක්කර 100 ගොවිතැන් කරන්න. ඒකට කුඹුර සීසාන සේවකයෝ හොයාගන්න ඕන. ඊළඟට වී වපුරන සේවකයෝ හොයාගන්න ඕන. තෙල් ගහන්න සේවකයෝ හොයාගන්න ඕන. ඕන්ට පඩි දෙන්න ඕන.
ඊළඟට ගොයන් කපන්න ඕන ගොයන් පාහින්න ඕන වී මළු වලට දාන්න ඕන ඒව ගේන්න ඕන ගබඩාවට ඒව රකින්න ඕන ඒව විකුණන්න ඕන බලන්න පිඟුතුරු කොච්චර විහිසක්ද හැබැයි විහිස උනාට මේ මිනිස්සයාට යම්කිසි මුදලක් ලැබෙනවා මේකෙන් පාඩුවක් නැහැ ලාභයක් ලැබෙනවා ඒ කුඹුරක් කර 100ක් නේ ලොකු ලාභයක් ලැබෙනවා දැන් මේ ලොකු ලාභය ලබන මේ මිනිස්සයාට ලොකු වැටුපක් ලොකු මුදලක් තියෙනවා ඒකෙන් තමන්ට හොඳට සැප ජීවිතයක් මේ ලැබිච්ච ජීවිතය ගත කරන්න පුළුවන් තමන්ට ඉන්න ගියක් තියෙනවා තමන්ට යන්න ඉන්න වාහනයක් තියෙනවා තරුවන් තමන්ගේ අඹ දරුවන් පෝෂණය කරන්න පුළුවන් මුදලක් ඉතුරු කරගෙන තියෙනවා ඒ ටික තියෙනවා හැබැයි මේ සියල්ල තියෙද්දී මේ මිනිස්සයාට ආරංචියක් ලැබෙනවා තවත් වෙන පලාතක යම් ප්‍රමාණයකට අඩු මුදලකට උණු කුඹුරුවක් කර 100ක් ගන්න පුළුවන් කමක් ලැබෙන පණිවිඩයක් ලැබෙනවා දැන් අර කුඹුරුවක් කර 100ක් තියෙන මේ මිනිස්සයාට මේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් හැම දෙයක්ම තියෙන මේ මිනිස්සයාට තවත් කුඹුරුවක් කර 100ක් මොකටද බලන්න පින්වතුනි ඒ කුඹුරුවක් කර 100ක් මිලට ගත්තම මේ මිනිස්සයට මොකද වෙන්නේ පළමුවෙනි කුඹුරුවක් කර 100 වගා කරලා ඒ පළ නෙලා ගන්න යම් වෙහසක් දරනවද ඒ වගේ දෙගුණයක වෙහසක් දරන්න වෙනවා දැන් අනිත් කුඹුරු 100ගත් අක්කර 100 ගත්තම තර දෙවෙනි කුඹුරු අක්කර 100 ගත්තේ මොකටද තණ්හා උපරෝ ගන්න මට කුඹුරු අක්කර 200ක් තියෙනවා කියන තණ්හා උපරෝ ගන්න දැන් උණු කුඹුරු අක්කර 200ක් තියෙනවා පිංගතුනි ඔය මිනිස්යාට තවත් දවසක ආරංචියක් ලැබුණොතින් තවත් කුඹුරු අක්කර 100ක් ගන්න තියෙනවා කියලා Tamante කුඹුරු අක්කර 100 ගන්නත් හැකියාවකුත් තියෙන මුදලුත් තියෙනවා මුදල් නැත්නම් ණය හරි වෙන්න පුළුවන් ඒ කුඹුරු අක්කර 100ක් ගන්නෙ නැද්ද ගන්නවා ඔහු මොහු මොහු මොගත්තම පිංගතුනි කවද මේ මිනිසයා මේ කුඹුරු ගන්න එක නතර කරයිද ඇයි එහෙම ඒ දේවල් පස්සේ යන්නේ තණ්හා වරව ගන්න අපි හිතමුනේ කෙනෙක් ඉන්නවා ඔහුට කොළඹ ගියක් තියෙනවා ලොකු ගියක් තියෙනවා තමන්ගේ පවුලටම ජීවත් වෙන්න පුළුවන් ලොකු ගියක් තියෙනවා මේ මිනිහට හැකියාවක් ලැබිලා ගන්නව නුවරිනුත් ගියා තවත් හැකියාව තියෙනවා මේ මිනිසයා ගන්න නුවර එළියනොත් ගියා තවත් මේ මනුස්සයර හැකියාව දින මේ මනුස්සයා තවත් ගනු මාතිරිනුත් ගියා දැන් උනේ ගෙවල් හතරක් තියෙනවා තව තැනකින් අවස්ථාවක් ලැබුණොත් තවත් ගියක් ගන්නත් පුළුවන් පිඟුතුනි මේ මනුස්සයාට පළමු ගෙය ප්‍රමාණවත් ජීවත් වෙන්න ඉතින් අනිත් ගෙවල් තුන ගත්තේ මොකටද මට ගෙවල් හතරක් තියෙනවා කියලා තණ්හාව පුරව ගන්න නමුත් බලන්නකෝ දැන් මේ ගෙවල් හතරක් ගත්තම කොච්චර දුකක් විඳිනවද මොනතරම් දුකක් විඳිනවද ඒව රකින්න ඕන ඒව සුද්ධ කරන්න ඕන ඒව බලාගන්න මිනිසු දාන්න ඕන ඒ මිනිසු ඒව දාලා යනකොට වෙන මිනිසු හොයන්න ඕන සමහරලාට ඒව හොරු කැඩුවයි කියලා කිව්වොතින් මොන වැඩේ තුනක් දාලා ඒවට යන්න ඕන බලන්නකෝ පිංගුතුනි මොනතරම් දුකක්ද මේක කවදාවත් කෙලවර වෙන්නේ නැහැ මේවට ඕනතරම් සාධාරණ හේතු ඉදිරිපත් කරන්න පුළුවන් නමුත් පොදුවේ කිව්වොතින් මේ කතා කරන්නේ තණ්හාව මේ පුරවන්නේ තණ්හාව තණ්හාව පුරවන්න තමයි මේ උත්සාහ කරන්නේ සතුටු කරවන උත්සාහ කරන්නේ කවදාවත් පිංඔතුනි පුරවලා සතුටු කරවලා නිමා කරන්න පුළුවන් එකක් නෙවෙයි තණ්හාව කියන්නේ තණ්හාව කියන්නේ කවදාවත් සතුටු කරවලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒකනේ රට්ටපාල හාමුදුරුවෝ කිව්වේ කෝරාවේ රයිතුමාට රයිතුමා අහනවානේ ඒ ස්වාමීන් වහන්සේ මේ තරම් මහ ධනස්කන්ධයක් තියාගෙන ගිහිලා මහණ වුණේ ඔබ වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි එක ගමක ගමේ ප්‍රධානීකගේ පුතේ ඇයහනෝ ගිහල මහණුනි. ඒකට හේතු හතරක් කියනවා. පළවෙනි හේතුව තමයි මහරජ මේ ලෝකේ මිනිසු ඌණයි. ඌණෝ ලෝකෝ අතික්තෝ තණ්හා දාසෝ. මේ ලෝකේ මිනිසු හැම වෙලාවකම කියන්නේ මට නෑ මට නෑ මට නෑ මට මදි මට මදි. පිංගුතුනි හිතන්න මේ ලෝකේ අංක 1 ධනපතියා උනත් මේ ලෝකේ අංක 1 ධනපතියා උනත් කවදාවත් පිංගුතුනි හම්බ කරන එක නතර කරනවද? කවදාවත් නේ මේක කවදාවත් කෙලවරක් වෙන්නේ නැහැ ඒකයි කියන්නේ මේ ලෝකයේ මිනිස්සු හැම වෙලාවකම නෑ 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 මට මදි මට මට මදි කියලා මිනි මේ තණ්හාවට දාසකම් කරනවා මේක තමයි කාමච්ඡන්දය ඔය කාමච්ඡන්දයට ඇලෙච්ච එකේනා හරියට අර ණයක් ගත්ත කෙනා වගේ ණය ගත්තු වෙලාවට සතුට වෙනවා හැබැයි ණය ටික ගෙවන්න ගියාම අතිශේම දුක් විඳිනවා තණ්හාව පුරවන්න කාමච්ඡන්දයෙන් සතුට කරවනවා හැබැයි අන්තිමට විඳවන්න ගියාම අතිශයම දුක් විඳිනවා. ඒකයි මේ කාමච්ඡන්දේ ස්වභාවය. වාගතුරස් දේශනා කරනවා මේ කාමච්ඡන්දය වැඩිච්ච කෙනා
භාවනාව කළාට ඒ භාවනාව ඒ කිනාට වැඩෙන්නේ නැහැ කියලා. මොකද භාගතුනාසේ උදාහරණයක් පෙන්නනවා හරියට තෙත දරකෝටු දෙකක් අරගෙන එකට අතුල්ලලා ගිනි උපදවන වගේ වැඩක් කියලා. මෙතන භාගතුනාසේ දේශනා කරලා තියෙන්නේ ලී කැබලි දෙකක් අරගෙන ගිනි උපදවීමට හා සමානයි භාවනාව. ඒ දෙකම තෙත වුණොත් ගිනි උපදවෙන්නේ නැහැ. එක ලී කැබල්ලක් හරියට සීලිය වගේ. ඒ ලී කැබල තෙතයි. ඒ කියන්නේ සීලිය නේ. අනිත් ලී කැබල්ල තෙත ඒක හරියට කාමච්ඡන්දය වගේ. ඉතින් සීලයක්වත් නැතුව කාමච්ඡන්දයත් බලවත් කරගෙන භාවනා කරන කෙනා හරියට තෙත ලී කැබලි දෙකක් එකට අරගෙන අතුල්ලලා ගිනි උපදවන වගේ වැඩක්. කවදාවත් ගිනි උපදවෙන්නේ නැහැ. ඒ වගේ සීලිය නැතුව කාමච්ඡන්දය බලවත් කරගත්තු කෙනාට කවදාවත් පිංගුතුනි භාවනාවක් වඩන්න බෑ. හිත සමාධිගත වෙන්නේ. හිත විසිරෙනවා, හිත දුවනවා. එතකොට පිංගුතුනි සමහර කෙනෙක් කියනවා නම් තමන්ගේ හිත සමාධිගත වෙනවා කියලා සිල් නැතුව තම මුලාවටපත් වෙලා. ඒකයි පිංගුතුනි තමන්ගේ කෙලෙස් හිත තමන්ට පාලනය කරගන්න බැරි වෙන විදිහට නොහික්මුණු තත්ත්වෙටපත් වෙලා තියෙන්නේ. හිත හරි අසංවරයිනේ. බලන්නකෝ කෙනෙක් තමන්ට බැන්නොත් බනින්නමයි හිතෙන්නේ. කෙනෙක් තමන්ට ගැහුවොත් ගහන්නමයි හිතෙන්නේ. තමන්ට මොකක් හරි දෙයක් කළොත් ඒකට පළිය ගන්නමයි හිතෙන්නේ. කෙනෙක් වරදක් කළොත් ඒක තවත් කෙනෙකුට කියනකන් ඉවස ගන්න බෑ. ඒ මිනිස්සයාගේ වරද කිය කිය ඒ මිනිස්සයා උපහාසයට අපහාසයට ලක් කරන ගන්නකන් ඉවසුමක් නෑ. මන්න මේ භයානක කෙලෙස්. මාන්නේ කොච්චර බලවත් වෙනවද? දැන් ධර්ම මාර්ගය යනකොටත් කොච්චර මාන්නේ බලවත් වෙනවද බලන්නකෝ. මම මෙච්චර බණ අහලා තිනවා, මෙච්චර ධර්මයේ දන්නවා, මම මෙච්චර කල් සිල් අරගෙන තිනවා, මෙච්චර කල් පන්සල් ගිහිලා තිනවා, මේ තරම් මම පින් කරලා තිනවා, මම තමයි හරියටම පින්කම් කරන්නේ. ඒ වගේ මාන්නේ උපදිනවා. හරියට සිහිය උපදවගත්තේ නැති වුණොත් අපි යන්නේම වැරදි මාර්ගයේ. ඒ කාමච්ඡන්දය බලවත් නිසා. ඒ කාමච්ඡන්දය බලවත් නිසා අපි කොච්චර හිත සමාධිගත කරගන්න උත්සාහ කරත් ඒ භාවනාව වැඩෙන්නේ නැහැ. එනම් මේ කාමච්ඡන්දය අපි අඩු කරගන්න ඕනේ. මොකද භාගතුනාස දේශනා කරනවා ඒ කාමච්ඡන්දය බලවත් වෙච්ච ගමන් හිත විසිරෙනවා. අර ඒකනේ සමහර භික්ෂුන් වහන්සේලා සමහර වෙලාවට මේ නීවරණයන් යටපත් කරගෙන ධ්‍යාන උපදවාගෙන ඉරිදි ලබාගෙන අහසින් ගමන් කරනවා. ගීතයක කොටසක් ඇහිලා ඒකෙන් හිත ඇලිලා නීවරණයන් බලවත් කරගෙන ධ්‍යාන අහිමි කරගෙන ජීවිතය පවා නැති කරගත් අවස්ථා තියෙනවා. සසරය අනාථ වෙච්ච අසරණ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අර තණ්හාව බලවත් වෙච්ච නිසා. මොකද අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕන මේ හිත පුළුවන් තරම් පාලනය කරගන්න වෑයම් කරන්න. ඒකයි පිංගුතුනි අපි කල යුත්තේ. ඒතර අපිට මේවට පිංගුතුනි විවිධ හේතු වෙනවා. දැන් භාගතුනාස දේශනා කරන ඔය කම්මාරාමතා, බස්මාරාමතා, ඝනසංගනිකාරාමතා මේවා පිංගුතුනි තණ්හා වැඩෙන දේවල්. මේ කම්මාරාමතා අලුත් දේවල් පටන් ගන්න තණ්හාව ඇති වෙනවා. අලුත් දේවල් කරන්න. අලුත් අලුත් වැඩ පටන් ගන්න, අලුත් අලුත් දේවල් කරන්න තණ්හාව ඇති වෙනවා. ඒකට කියන කම්මාරාමතා. ඊළඟට බස්මාරාමතා කතා කර කර ඉන්න තණ්හාව ඇති වෙනවා. එකිනෙකත් එක කතා කර කර ඉන්න සිතුවිලි පහළ වෙනවා. Tamanට ළඟ කෙනෙක් කතා කරන්න නැත්තත් අඩුමතරමි දුරකතනින් හරි කෙනෙක් එක්ක කතා කරන තණ්හාව පහළ වෙනවා. ඒකට කියන බස්මාරාමතා. ඒත් ඒවෙන් වෙන්නේ කාමච්ඡන්දය බලවත් වෙනවා. ඊළඟට ඝනසංගනිකාරාමතා. පිරිසත් එක්ක ඉන්න තණ්හාවක් ඇති වෙනවා. දැන් මේ වගේ දේවල් මම මේ මතක් කරන්නේ සිල් රකින්න වගේ ගියාම සිල් රැකගන්න බැරි වෙන මිනි මේ කාරණා නිසා. සිල් රකින්න ගියාම සිල් රැකගන්න බැරි වෙන මේ කාරණා නිසා. බණ ටික අහන්න ගියාම ඒ බණ ටික අහගන්න බැරි වෙන මේ කාරණා නිසා. බලන්නකො බණ අහන්න ගියාම තමන් කැමති කෙනා ළඟින්ම වාඩි වෙන්න ඕන. තමන් එකට ඉන්නේ පිරිසත් එක්ක එකටම ඉන්න ඕන. එතකොට ඝනසංගනිකාරාමතා. එහිම උණයින් පස්සේදී පිංඔතනේ සමහර ලාවට තමන්ට බණ ටික හරියට අහගන්න බැරි වෙනවා. තමන්ගේ අතින් අකුසල් පවා සිද්ධ වෙන්න පුළුවන්. සමහර ලාවට බණ දේශනාව පටන් ගත්තම තමන් හිතවත් කෙනා, තමන් කැමති කෙනා ඉන්නේ ධර්මශාලාව ඉස්සරහින්. මොකද ඒ කෙනා කලින් ඇවිල්ලා බණ අහන. තමන් යන්නේ පහුවෙලා නම් අර ශාලාව මැදීම පිංඔතනේ ඇවිල්ලා අර කෙනාගේ ළඟ වාඩි වෙනවා. එතකොට දේශනාවට කොච්චර බාධාවක් කරනවද? බලන්න පිංඔතනි එකක් කරනකොට තවත් පාඩු කොච්චර තමන්ට සිද්ධ වෙනවද? ඉතින් මේවා පිංඔතනි තණ්හාව. ඉතින් මෙන්න මේ දේවල් පිංඔතනි අපි යටපත් කරගන්න ඕන. මේවාට ඇති වෙන තැන් ඒවා අපි නුවණින් මෙනෙහි කරලා අඩු කරගන්න ඕන. කාමච්ඡන්දය අපි අඩු කරගන්න ඕන. කාමච්ඡන්දය හරියට ඒ වගේ. ඊළඟට ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා කියන්නේ තරහව, ක්‍රෝධය, වෛරය මේ දේවල් ව්‍යාපාදය කියන ගණයට අයිති වෙනවා. මේක පින්වතුනි දැන් තරහා, ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය, උපනාහය
මේ වගේ පිංගුතර එක එක මට්ටම් දේශනා කරලා තිනෝ මේ ව්‍යාපාදී කියන කාරණාව යටතේ. හැබැයි කොහොම ගත්තත් තරහව කියන්නේ නම් භයානක කෙලෙස් ධර්මයක්. භයානක කෙලෙස් ධර්මයක්. දේවදත්ත හාමුදුරුව අඩඩටත් පිංගුතුනි අවීචේ දුක් විඳින්නේ ඔන්න ඔය කාරණාව නිසා. අර සේරිවාණිජ ජාතකයේදී බෝසතාණන් වහන්සේත් එක්ක රන්තැලියකට බද්ද වෛරයක් ඇති කරගත්තනේ. බලනකො පිංගුතුනි තරහ කාවයින් පස්සේදී ඒ තරහ නිසා Tamanට කොච්චර පාඩුවක් වෙනවද? ඒකේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ තරහ බලවත් වෙනකොට ද්වේෂය බලවත් වෙනකොට ප්‍රඥාව යට යනවා කියලා. ද්වේෂය බලවත් වෙනකොට ප්‍රඥාව යට යනවා. තමන්ගේ නුවණ යට යනවා. තමන් කරන්න ඕන මොකද නොකරන්න ඕන මොකද කියලා තමන්ට තීරුම් කරගන්න බැරි වෙනවා. භාග්‍යතුනස් දේශනා කරලා තියෙනවා. අර ඔය එක්තරා සූත්‍රයක දේශනා සංඝහරව කියන සූත්‍රයේ භාග්‍යතුනස් දේශනා කරනවා කෙනෙක් යමක් මතක තියාගන්න ගියාම මතක නැති වෙන්නෙත් මේ නීවරණයන් බලවත් වෙනකොට. ඊතරදී ව්‍යාපාදයේ කියන එකට උපමාවක් දක්වලා තියෙන්නේ භාග්‍යතුනහන්සේ එක පාත්‍රයක වතුර තියෙනවා. ඒ පාත්‍රයේ නිසසලව තියෙනකොට මෝණ පේන මෝණ බැලුවොත් මෝණ පේනවා වතුර වලින්. හැබැයි මේක හොලවන්න පටන් ගත්තොත් ඒ වතුර ඇතුලේ හෙල වෙනකොට මෝණ පේන්නේ. ව්‍යාපාදයට හරියට ආන් ඒ වගේ. ව්‍යාපාදයේ ඇතිවෙච්ච කෙනා දේශය ඇතිවෙච්ච කෙනා තරහ ඇතිවෙච්ච කෙනා පිංගුතුනි බලන්නක හැසිරෙන හැසිරීම හරියටර වතුර සෙලවෙනවා වගේ වතුර උඩට උඩපයින් යම්සේද ආන් ඒ වගේ තමයි පිංගුතුනි කෙනාගේ හිතත් ඒ කෙනාගේ හිතත් ඒ විදියටම පිංගුතුනි කටයුතු කරනවා ඒක පිංගුතුනි හොඳ දෙයක් සුදුසු දෙයක් නෙවෙයි මේවා අපි නුවණින් විමසලා අවබෝධ කරගන්න ඕන නුවණින් විමසලා අපි මේවා පාලනය කරගන්න ඕන Tamanට ද්වේෂය කියන කාරණාව බලවත් වෙලා තියෙනවා නම් ඒක පුළුවන් තරම් වෑයම් කරගන්න ඕන නැති කරගන්න මොකද තරහ කියන්නේ පොඩි තැනකින්වත් හොඳ දෙයක් නෙවෙයි සමහර ලාවට Tamanගේ අඩුපාඩුකම් සමහර අය ඉන්නවනේ සාධාරණීකරණය කරනවානේ සමහරලාට කියන මේකත් හොඳ මිනිස්සුන්ට තමයි තරහ යන්නේ වරදක් පේන්නේ බැරි කෙනාට තමයි තරහ යන්නේ තරහව කියන එක හිම දෙයක් නෙවෙයි දේවදත්ත හාමුදුරුවෝ අද අවීචී දුක් විඳින්නේ ආන්ගේ කාරණාව නිසා නිසා දේශයේ කියන ඇති භයානක කෙලෙස් ධර්මයක් එතන මේක පිංගොතේ පුළුවන් තරම් අපි පාලනය කරගන්න ඕනේ එතන ඒකට අවශ්‍ය කරන දේශනාවල් භාගතුනහන්සේ දේශනා කරලා තිනවා දේශය කොහොමද අපි පාලනය කරගන්න කටයුතු කරන්න ඕනේ එකොයි ဒုတိယාගත පටිවිනී සූත්‍රය පටමාගත පටිවිනී සූත්‍රය ආදී සූත්‍රවල දේශනා කරලා තියෙනවා විතක්ක සම්ඨාන සූත්‍රයේ පවා මේ කාරණාවට ඒ ඇතිවෙච්ච විතර්කයන් පාලනය කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව යටතේ දේශනා කරලා තියෙනවා එතකොට ඒව අනුගමනය කරලා පුළුවන් තරම් බෑයම් කරන්න ඕනේ පිංඔතුනි මේ ද්වේෂය පාලනය කරගන්න ව්‍යාපාදේ යටපත් කරගතිය යුතුමයි තරහව කියන එක යටපත් කරගතිය යුතුමයි මොකද තරහ කිතට ආවම පිංඔතුනි අපට කුසලයට පවා බාධා කරනවා දැන් හිතන්නකො පින්කමක් කරන්න තැනකට යනවා සමහරලාට Tamanට ඔන්න ඒ පින්කමට සම්බන්ධ වෙන්න බැරි වෙනවා එතකොට තරහක් ඇති වෙනවා සමහරලාට පින්කමට ගිහිල්ලා Tamanට මොනවා හරි අඩුපාඩුවක් අතපසු වීමක් වෙනවා එතකොට ඒක තුලිනුත් Tamanගේ තරහ උපදිනවා එතකොට තරහ ඉපදීම තුල ඒ පිනට පින්ඔතුනි ලොකු බාධාවක් නේ එතකොට Tamanගේ කුසලය දි හේතුක ප්‍රතිසන්දියක් බවට පත් කරගන්න පුළුවන් කුසලයක් බවට පත් වෙනවා ද්වේෂය පාලනය කරගත්තේ නැති වුනොත් ලොකු හානියක් පින්ඔතුනි අපට වෙන්නේ. ඒක කුසලයට විශේෂම බලපානවා සසරට ඒ විදිහටම බලපානවා. බලන්න කුසලයේ කියලා කියන්නේ සසරට අපිට යහපත උදා කරන දියක්. කුසලයටත් අපි ද්වේෂය උපදවාගෙන ඒකට බාධාවක් ඇති කරගත්තොත් අපි කොච්චර පාඩුවද පින්ඔතුනි කරගන්නේ. ඒ නිසා අපි හැම වෙලාවකම මේ කාරණා පිළිබඳ හිතන්නට ඕන. මොකද දැන් අර මල්ලිකා දේවිය බන්දුල මල්ලිකාව බන්දුල මල්ලිකා පිංගුතුනි බලන්ඩ කොච්චර හිත සමාධියකට පත් කරගත්තු විශේෂ කාන්තාවක්ද කුසල රයිතුමාගේ ළඟ හිටිය සේනාධිපතිවරේ ඒ සේනාධිපතිවරයා ඊටාම බලවත් ශක්තිමත් සේනාධිපතිවරේ ලිච්ඡවි රාජකුමාරවරු 500 දිනක කීතලකින් මරන්න තරම් ශක්තිවන්ත කෙනෙක් වුණා බන්දුල සේනාධිපති නමුත් කුසල රයිතුමා බන්දුල සේනාධිපතිතුමා පිළිබඳ වැරදි කතාවක් අහලා දවසක් කොසල් රයිතුම එක පිරිසක් ධම්මවලා බන්දුල සේනාධිපතිවයි සේනාධිපතිතුමාගේ දරුවන්වයි එකට ඝාතනය කරා. ඔය දවසේ බන්දුල සේනාධිපතිගේ බිරිඳ බන්දුල මල්ලිකාව ගෙදර සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දානයක් දෙනවා. එදා පින්වතුනි ඇයට ස්වාමියයි දරුවෝ ටිකයි මෙරිච්ච පණිවිඩයේ තුඬු කෑල්ල අතට ලැබෙනවා. ඒ තුඬු කෑල්ල ඉනේ සංගව ගත්තා. ওই වෙලාවෙම දානෙට ගෙනාපු එක්තරා ගිතෙල් කලයා එක දාසීකගේ අතින් අත්තරදීමක් වෙලා බිඳෙනවා. ඒ වෙලාවේදී සාරිපුත මහරහතන් වහන්සේ හිතනවා
මෑගේ හිත දූෂ්‍ය වෙයිද මෑගේ මේ සිතුවිල්ල නිසා පිනට බාධාවක් කරගනීද කියලා සාරිපුත මහරහතන් වහන්සේ අනුමෝදනාව කරනකොට ඇයිගේ හිත සකස් කරනවා මොකද උන්වහන්සේ හිතුවේ ඇයිගේ හිත දැන් මේ කාරණාව නිසා දූෂණය වුණොත් අපිරිසිදු වුණොත් ඇයිගේ පිනට බාධාවක් වෙන නිසා නමුත් ඇය ඒ කාරණාව අහලා උන්වහන්සේට කියනවා ස්වාමීනි මේ ගිතිල් කලේ බිඳිච්ච එක කවර කතාවද ස්වාමීනි ඔයිට වඩා භයානක දෙයක් දරුණු පණිවිඩයක් මම ඉනේ හංගවගෙන අද මේ දාන්නේ දුන්නේ කියලා ඉනේ තිබිච්ච තුඬු කෑල පණිවිඩය අරගෙන සාරිපුත් මහ රහතන් වහන්සේ අතර දීලා කියවනවා එතකොට බලන්න කොච්චර ශක්තිවන්ත ඒ පින පිළිබඳ කැමැත්තක් ඇති කරගත්තු කාන්තාවක්ද තමන්ගේ හිතට ආපු ඒ කෙලෙස් සිතුවිලි පාලනය කරගත්තා මොකටද දන්නවනේ දැන් ඇඬුවට කෑ ගැහුවට තමන්ට ලැබෙන දෙයක් නෑ ලාභයක් නෑ හැබැයි ඒ වෙලාවේ අඬල කෑ ගැහුවොත් තමන්ට වෙන්නේ අලාභයක් මොකද සැමියාට පණ ඉන්නේවත් දරුවන්ට පණ ඉන්නේවත් නෑ තමන්ට වෙන්නේ අලාභයක් ඉතින් ඒක අලාභය ලැබෙන නිසා තමන්ට ලාභයක් උපදව ගන්න ඕන නිසා ඒක පාලනය කරගත්තා ඒ නිසා පිංගතුනි අපි හැම වෙලාවකම මේ කෙලෙස් හිත ඉපදෙන හැම වෙලාවකම පාලනය කරලා පුරුදු වෙන්න ඕන මේක පාලනය කරලා පුරුදු වෙන්න ඕන ඒතොර එහෙම පුරුද්දක් ඇති කරගන්නකොට තමයි පිංකමකට ගියාම උනක් ඒ පිංකම කරනකොට ද්වේෂය සිතුවිල්ලක් ආවොතින් ඒ ද්වේෂ සිතුවිල්ල පාලනය කරගන්න පුළුවන් වෙන්නේ නැත්තම් අපි පුරුද්දක් ඇති නොකරගත්තොත් පිංගතුනි පිංකම වෙලාවේ උනත් අපි නොදැනුවත්වම අපේ හිතට ද්වේෂය ඇවිල්ලා ලොකු අකුසල කර්මයක් අපිට කරගන්න පුළුවන් වෙයි එහෙම වුණොත් අපි විශාල වියදමක් දරලා කරන මුළු පිංකමම වතුර ගියා වගේ වැඩක් වෙන්නේ එනිසා මේ මේව පාලනය කරගන්න පුරුදු කරගන්න එක අපිට දෙලව ජීවිතයේටම ප්‍රයෝජනයක් වෙනවා ඊළඟට තීන මිද්දය කියලා කියන්නේ අලස බව ගිලන් බව එතකොට දැන් මේ තීන මිද්දය තුලිනොත් පිංඔතුනි අපිට අපගේ අලසකම කම්මැලිකම නිසා පිංඔතුනි අපේ කෙලෙසිත් උපදිනවා දැන් ගොඩාක් කාලවට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ මේ අලස බව ගිලන් බව කියන මේ කාරණාවට ඒ කාරණාව තුළින් අපි කුසලයට දක්වන වීරිය අඩු වෙනවා දැන් සිල් රකින්න ගියාම නිදිමත එනවනම් බණ අහන්න ගියාම නිදිමත එනවනම් එතකොට අපිට මේ පින කරගන්න ඒ වෙලාවේ බැරි වෙනවා එතකොට දැන් ඒ නිසා අපිට අන්තිමට ලොකු පාඩුවක් කරගන්නේ ඉතින් බුදුරජාන් වහන්සේ ඒවත් පාලනය කරගන්න ක්‍රම දේශනා කරලා තියෙනවා දැන් ඔය පචලායන සූත්‍රයේ පවා දේශනා කරලා තියෙනවා නිදිමතක් එනකොට ඒ නිදිමත නැති කරගන්න ක්‍රම හතක් පිළිබඳව ඉතින් මෙන්න මේ ක්‍රම අපි අනුගමනය කරන්න ඕන ගොඩාක් කලාට පිංඔතුනි මං දකින අත්දැකීමක් ඒක සමහර වෙලාවට ධර්ම දේශනා සංවිධානය කරන අය එයාලා හරියට මහන්සි වෙන දේශනාවට දවස් ගාණක් මහන්සි වෙනවා හැබැයි ඒ අර විශාල විහිසක් දරලා බණ අහනකොට තමයි ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ දේශනාව සංවිධානය කරන අය විශාල විහිසක් දරලා සමහර ලාවට බණට වාඩි වුණයින් පස්සේදී බණ ටික අහන්න බෑ. සමහර කෙනෙකුට නිදිමත එනවා. එතකොට දේශනාවේ කියන කාරණාවල් හරියට අවබෝධ කරගන්න බැරි වෙනවා. ඒක ලොකු පාඩුවක් වෙන්නේ. එනිසා අඩුම තරමේ පින්කමක් සංවිධානය කරනකොට දේශනාවට කලින් පොඩි විවේකයක් ලබාගෙන තමන්ගේ හිත සැහැල්ලු කරගන්න. කයේ තියෙන වෙහෙස බව යම් ප්‍රමාණයකට අඩු කරගන්න බලන්න. මොකද ලකෝ පින්කමක් සෝදානම් කරලා පින්කම වෙලාව ප්‍රතිඵල ළඟා කරගන්න තරම් හිත ශක්තිමත් නැත්නම් වීරිය අඩු නම් පින්ඔතුනි අර තමන් දරපු මහන්සියට ප්‍රතිඵල නැති වෙනවා. එනිසා මේක බොහෝ තැන්වල අපට දකින්න ලැබෙන අඩුපාඩුව. සමහර ලාවට සමහර තැන් වලට දුර ඉඳලා විහෙස වෙලා පින්කම් වලට එනවා. ඉතින් ඒ ආපු ගමම මහන්සියත් එක බණට වාඩුණාම නිදිමත එනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් ආපු ගමන් පින්ඔතුණී තමන්ට වෙන්නේ පාඩුවා. ඉතින් ඒ නිසා තමන් එහෙම තමන්ගේ කය පිළිබඳ තමන්ගේ ශාරීරියේ පිළිබඳ තමන්ට අවබෝධයක් තියෙනවා. විහෙස වෙනකොට එක තැන වාඩි වෙලා ඉන්න ගියාම නිදිමත එනවා. ඒතර මිනි මේ වගේ ශාරීරියක් නම් තමන්ට තියෙන්නේ කල් වේලාස නැවිලා යම් විවේකයක් ලබාගෙන දේශනාවට සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් දේශනාව සංවිධානය කිරීම කල් විලාස නැතුව කරලා යම් විවේකයක් ලබාගෙන දේශනාවට සම්බන්ධ වෙන්නේ. නැත්නම් ප්‍රතිඵලය දුර්වල වෙනවා, අඩු වෙනවා. තීන මිද්‍යත් එතනදී විශේෂයෙන්ම වැදගත්. ඒ වගේම තමයි පින්ඔතුනි මෙන්න මේ නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියන්නේ දැන්
නොකරපු කුසල් පිළිබඳව පසුතැවිලි වෙනවා කරපු අකුසල කර්ම පිළිබඳ පසුතැවිලි වෙනවා ඉතින් ඒක තුලිනොත් පින්වතුනි තමන්ගේ හිතේ විසිරීමක් ඇති වෙනවා උද්දච්ච කුක්කුච්චය කියලා කිව්වේ ඒකයි ඉතින් මෙනි මේකත් පින්වතුනි අපි හදාගත යුතු අඩුපාඩුවක් දැන් සමහර වෙලාවට ධර්මීය නොදන්න කාලේ කරපු අකුසල කර්ම ගොඩක් ඇති දැන් ඒවා ධර්මීය අහනකොට දැනගන්න ලැබෙනවා අනේ මං මේ පවත් කර අර පවත් කරලා තියෙනවා අර අකුසල කර්මයක් කරලා තියෙන දැන් මට ඒකේ විපාක ලැබෙනවනේ ඔහොමම හිත හිත ඉන්නේ ගියොත් උද්දච්ච කුක්කුච්චය බලවත් වෙනවා ඊළඟට පින්වතුනි අපි හිතමු ඔන්න හොඳ පින්කම් ගැන ආරංචි වෙනවා සමහරලාවට ධනිය තියෙන කාලේ හැකියාව තියෙන කාලේ ඒ පින්කම් වලට යෙදුනේ නැහැ පින්කම් කරේ නැහැ සමහරලාට තමන්ට ශරීර ශක්තිය තියෙන කාලේ ඒ පින්කම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ පින්කම් කළේ නැහැ එතකොට එහෙම උනෙන් පස්සේදී පින්වතුනි තමන්ට හිතේ විසිරුණු බවක් ඇති වෙනවා උද්දච්ච කුක්කුච්චය බලවත් වෙනවා එනිසා නොකරපු පින් ගැනවත් කරපු අකුසල් ගැනවත් පින්වතුනි පසුතැවිලි වෙන්න එපා මොකද ඒකත් තමන්ට ලොකු පාඩුවක් මේ පං නීවරණයන් බලවත් වෙනකොට එනිසා උද්දච්ච කුක්කුච්චයත් යටපත් කර ගන්න ඕන ඊළඟට පින්වතුනි කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා විචිකිච්ඡා කියලා කියන්නේ බුද්ධ ආදී අටතෙන් පිළිබඳව ඇති කරගන්න සැකය. ඉතින් මේ කාරණාව නම් විශේෂයෙන්ම වැදගත් මොකද ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ භාග්‍යතුන් වහන්සේගේ ගුණ අහලා යම් හෝ සැකයක් තියෙනවා නම් එතකොට මේක බලවත් වෙනවා. මේ සැකය බලවත් වෙනවා. ඊළඟට අපි හිතමු මොන බණක් අහනවා. දැන් සමහර ලාවට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති ධර්මයේ පිළිබඳව නිසි හැදෑරීමක් නැති සද්ධාාවක් නැති තර්ක කරන්න වාද කරන්න ධර්මී ඉගෙන ගන්න සමහර අයට පින්ඔතුණි මේ භාගතුන් වහන්සේගේ ධර්මයේ තේරෙන්නම පැටලිලා. ඒක තේරෙන උන්ට පැටලිලා. මොකද ඒක අර ධර්මයට කරන අගෞරවය නිසාම ඔවුන්ව පටලවනවා. මට හිතෙන්නේ එහිමයි. මොකද අපිට ධර්මයේ කියලා දුන්නු අපේ ආචාර්යවරු ධර්මයේ කියලා දෙන්න කලින් මුලින්ම කලේ ධර්මයේ පිළිබඳව සද්ධාව ගොඩනගපු එක. ධර්මයේ කියලා දෙන්න කලින් මුලින්ම කලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳ සද්ධාව උපදවපු එක. භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සද්ධාව උපදවපු නිසා ධර්මයේ පිළිබඳ සද්ධාව උපදවපු නිසා ඒ බෝසත් ආචාර වරුන්ට පින් සිද්ධ වෙන්න පින්ඔතුනි අද වෙනකන් මේ ත්‍රිපිටක ධර්මයේ කිසිම තැනක කිසිම කාරණාවක් පිළිබඳ සැක සංකාවක් ඇති වෙලා නැහැ මොන්නතරම් වාසනාවක්ද ජීවිතය අපි ලැබපො කියන වචනයක් ගානේ මේ ධර්මයක් මෙනෙහි කරන වාරයක් ගානේ ධර්ම මානසිකාරයක් වඩන වාරයක් ගානේ ආචාර වරුන්ට ඒ කාන්තියම පින් සිද්ධ වෙනවා අනිවාර්යයෙන් මේ පින් අයිති වෙනවා ඒ පාරමිතා පුරා ගන්න ආචාර වරුන්ට මොකද මුලින්ම අපේ හිත පළවෙනියට තැබුවේ තිසරණයේ පිළිබඳව ශ්‍රද්ධාව තිසරණ කෙරෙහි ශ්‍රද්ධාවයි තමයි අපි මුලින්ම පිහිටෙව්වේ ඒ නිසා අපට ධර්ම ඉගෙන ගන්න ගියම ලොකු ලාභයක් ලැබුණේ කිසිම තැනක පැටළුණේ නැහැ කිසිම කාරණාවක් පිළිබඳ සැකයක් ඇති වුණේ නැහැ කිසිම තැනක පින් උතුණි දෝෂයක් අපි මේ ධර්මයේ දැක්කේ නැහැ ඒක ලොකු ලාභයක් මොකද දැන් සමහර ලාවට අර පටලවලා අවබෝධ කරගත්තු අය ඒ පිරිස ඔන්න දැන් කරුණ ඉදිරිපත් කරනකොට පටලවල ඉදිරිපත් කරනවා ඒ පටලවල ඉදිරිපත් කරනකොට අර සද්ධාව නැති කෙනාටත් හිතෙනවා ඔව් ඇත්තනි මෙතන නම් මොකක් හරි අඩුපාඩුවක් වෙලා ඇති මෙතන වැරදීමක් වෙලා ඇති කියලා අර සැකයක් ඇති කරගන්නවා ඉතින් ඒ සැක ඇති කරගත්තා කියන්නේ විචිකිච්ඡාවම තමයි ඉතින් මෙන්න මේ කාරණාවල් පිළිබඳ අපේ පින්වතුන් හිතන්න සංගරත්නිය පිළිබඳව සැකයක් ඇති කරගන්නපම් මොකද සංගරත්නිය කියලා කියන්නේ පිංගතුණි භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මුල ඉඳලා මේ ශාසනයේ කෙළවර දක්වා තියෙන ඉන්න පිරිස. එතකොට දැන් අපි හිතමු සමහර වෙලාවට යම් යම් භික්ෂුන් වහන්සේලාගේ අතින් යම් යම් වැරදි දේවල් වෙන අඩුපාඩුකම් වෙනවා. එතකොට අර ධර්මී පිළිබඳ අවබෝධයක් නැති ධර්මී පිළිබඳව සද්ධාාවක් නැති ධර්මී පිළිබඳව නිවැරදි ඉගෙනවීමක් නැති කෙනෙකුට එවැනි කරුණක් දැකපු ගමන් තමන්ට තියෙනර අල්ප ධර්මශ්‍රුත භාවයේ නිසාම පිංගුතුනේ කාරණාවේ මුළු සමස්ත සංඝ සමාජය කිරීම පහදිනවා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ බුදුදහම කිරීම පහදිනවා එහෙම සමහර අය ප්‍රකාශ පව ඉදිරිපත් කරනවා මම නම් ආගමයි අදහන්නේ නැ මේක වැඩක් නැ පිංගුතුනි තමන් බුද්ධ ආගම අදැහුවේ නැ කියන එක භාගතුන් වහන්සේට පාඩුවක් වෙන්නේ නැ ඒක මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයන ශ්‍රාවකයන්ට පාඩුවක් වෙන්නේ නැහැ.
බොහෝ දෙනෙක් හිතන්නේ තමන් ආගම අදහන එකෙන් අයින් වුණාම ලොකු පාඩුවක් වෙනවා කියලා. නෑ, පාඩුව වෙන්නේ තමන්ටම තමයි. ඒ පාඩුව තමන්ට විඳිනකොට තමයි තේරෙන්නේ තමන්ට කොච්චර පාඩුවද ජීවිතේ උනේ කියලා. දේවදත්ත හාමුදුරන්ටත් උනේ ඒ ටිකම තමයි. අද දේවදත්ත හාමුදුරුව කොච්චර දුක් විඳිනවද? ඉතින් ඒ නිසා තමන් වචන පාවිච්චි කරනකොට හොඳ සිහියෙන් වචන පාවිච්චි කරන්න. දේවල් ප්‍රකාශ කරනකොට බොහොම සිහියෙන් ඒ දේවල් ප්‍රකාශ කරන්න. මොකද තමන්ට හිතෙන එකම නෙවෙයි හරි දේ, තමන්ට දැනෙන එකම නෙවෙයි හරි දේ, තමන් දකින එකම නෙවෙයි හරි දේ. එනිසා පින්වතුනි, මේ සංගරත්නේ පිළිබඳ සංග ගුණ පිළිබඳ පැහැදීමක් ඇති කරගන්න. මම අපේ පින්වතුන්ට නිතරම කියන කාරණාවක් තමයි සංගරත්නේ කිරිහි පැහැදීමක් අපේ පින්වතුන්ට ඇති කරගන්න ඕන නම් පින්වතුනි, මේ බුදුරජාන් වහන්සේගේ ශාසනයේ මුල වැඩ හිටපු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ කතා කියවන්න. ওই කතා 80 කියවන්නකෝ. බලන්න මේ කතා 80 හරි නිවැරදි පරිවර්තනයක් කියවන්න. එම නැත්තං අඩුම තරමේ පාලියෙන් කියවන්න පුළුවන් නම් වඩාත් ප්‍රයෝජනවත්. පාලි කියවන්න අපහසු නම් නිවැරදි පරිවර්තනයක් අරගෙන කියවන්න අප්‍රමාණ ශ්‍රද්ධාවක් පින්වතුනි මේ සංඝරත්නයේ කිරී ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ තරම් සංඝගුණ යාරයන් වහන්සේලා ළඟ තිබිලා තියෙනවා. එතකොට ඒ සංඝගුණ හදවතේ තබාගෙන අද ඉන්න මහා සංඝරත්නයට පුද පූජා පවත්වනවා, වන්දනා කරනවා නම් අපේ පින්වතුන්ට ඒ පින ළඟා කරගන්න පුළුවන්. මොකද තවත් කෙනෙක් කරන අකුසලයක් තමන් දායක වෙන්නේ නැත්තම් තමන්ට කරගන්න ඉඩක් ලැබෙන්නේ. ඒක හාමුදුරුවෝ කෙනෙක් කරන පවක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් කරන පවක් වෙන්න පුළුවන්. ඒ තමන් කරන පව තමයි තමන්ට විපාක දෙන්නේ. තමන් කරන එක තවත් කෙනෙක් කරන එකක් තමන්ට විපාක දෙන්නේ ඒකට දායක වෙන්නේ නැත්තම්. එනිසා මේක පිළිගන්න. මොකද බුදුරජාන් වහන්සේගේ ශාසනේ පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ අකුසල් කරා කියලා විපාක දෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මොකද භාග්‍යතුනාස දේශනා කරලා තියෙන දුස්සීලව යම් කිසි දායකයෙකුගේ ප්‍රත්‍ය ලැබනවා නම් ඒ ලැබන ප්‍රත්‍යක් ප්‍රත්‍යක් ගානේ හරියට ගිනි ගුලි මුවට දාගන්නෝ වගේ මහ දරුණු කර්ම විපාක තමට සංසාරේ ගෙවන්න සිද්ධ වෙනවා. තිමිනි මේ කාරණාවල් පිළිබඳ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වතුනි මෙන්න මේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව ඇති කරගන්න සැකය නැති කරගන්න එක තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. විචිකිච්ඡාව දුරු කරගන්නවා කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණයන් යටපත් කරගන්න. එහෙම නීවරණයන් යටපත් කරගන්න නම් සීලය සමාදන් වීම අනිවාර්යමත් අවශ්‍යයි. ඉතින් ඒ සීලය සමාදන් වෙලා නීවරණයන් යටපත් කරගත්තොත් එහෙම නීවරණයන් යටපත් කරගන්න කෙනා භවනාවට එළඹුණොත් ආන්නේ කෙනාට මේ භාවනාව වඩා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. එමනම් අද අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තිම කාරණාව තමයි පැහැදිලි කරේ. අන්තිම අංගය සම්මා සමාධිය. සම්මා සමාධිය කියලා කිව්වම පිංඔතුණි විශාල පරාසයක් දේශනා කරලා තියෙනවා. කමඨාන් 40ක්ම තියෙනවා විස්තර කරන්න ගියොතින්. ඒසත් දීර්ඝ කාරණාවක් තියෙන නිසා මම කල්පනා කරා මේ දේශනාවටම ප්‍රයෝජනවත් වෙන කාරණාවක් අපේ පිංඔතට පැහැදිලි කරන්න. ඒ නිසා තමයි මේ කාරණාව මම අද දවසේ මේ දේශනාවට මාතෘකා කරගත්තේ. සමත භාවනාවක් වඩන, ඒ සමත භාවනාවක් වඩන්න වෑයම් කරන භාවනාවට ඉලමින කෙනා මූලික වශයෙන් කුමන කුමන කාරණාවල් පිළිබඳ සැලකිල්ලක් දක්වන්න ඕනද කියන කාරණාව ගැන පැහැදිලි කරන්න. ඉතින් මේ හැම දෙයකින්ම පළවෙනියටම අපි විය යුත්තේ සිල්වන්ත වෙන එක. සීලයෙන් තමයි මේව පටන් ගන්න ඕන. එහෙනම් සිල් රකින්න පුරුදු වෙන්න හැම කෙනෙක්ම ඒක තමන්ට නිවන් මගටත් උපකාර වෙනවා. ඒ වගේම තමයි සසරේ යන ගමනටත් විශේෂම උපකාරයක් සලසනවා. ඉතින් මේ කාරණාව අපේ පින්වතුන් සිත්ති දරාගෙන ඒ ධමෙහි යෙදෙන්න, ඒ ධර්මයත් ප්‍රගුණ කරගන්න කියන කාරණාව සිහිපත් කරමින් අපි අදට මේ දේශනාව නිමාවටපත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේදී මෙවන් උතුම් වටිනා දවසක අද අපේ පින්වතුන් මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරා. විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳව දේශනා පෙළක් නෙත්නාලිකාව මගින් සංවිධානය කරලා මේ විදිහට අපේ පින්වතුන්ට ඒ කාරණා පිළිබඳ යම් අවබෝධයක් ලබා ගන්න මේ දේශනා මාලාව උපකාරයක් වෙන්න ඇති. ඉතින් ඒවා අහලා පිළිපැදලා තමන්ගේ නිවන් මඟ සාධනය කරගන්න එක තමයි කළ යුත්තේ. ඉතින් එමනම් අද දවසේ මේ උතුම් දේශනා මාලාව අදින් නිමාවටපත් කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් දේශනාවට සම්බන්ධ වෙලා දායකවුණු පින්වතුන්ට අපි පින් අනුමෝදන් කරනවා. අද පින්වත් හතරපලක් දායකත්වයේ ලැබලා තියෙනවා.
කොළඹ 7 බුලස්පටුමග පදිංචි සංජීව අමරබන්දු මහතා දිනාදිරි අමරබන්දු මහත්මියතුළු දිනියන් දෙදෙනා සහ පවුලේ සියලු දෙනා දායකත්වයේ දරනවා බලාපොරොත්තු වෙනවා හිරුෂි සහ ටිවිනි දිනියන් දෙදෙනාට එවැගේම මවුරු දෙපළට පියතුමාටත් කිරියම්මාට සහෝදර සහෝදරියන්ට සුජීවත්ව සිටින ලක්වැසි ලොවැසි හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවය ලැබේවා උතුම් ධර්මාබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවැගේම පරලෝ සැපත් අමරබන්දු පෙරේරා ආදරණීය පියාණන්ටත් බීජී සුමතිපාල මහතාටත් අපවත්ටි වදාළ පරම පූජනීය ඇල්ලේ විමුක්ති තිලක නායක මාහිමිපාණන් වහන්සේටත් අපවත්ටි වදාළ අනුරාධපුර සීලකොටියේ පූජ්‍ය ඉංග්‍රීයේ විජිත ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා තුන් වහන්සේලා දෙපළටත් නිර්වාණ අවබෝධයේ පිණස මේ පින පාරමිතාවක් වේවා මිය ගිය හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම පාරමිතාවක් වේවා කියලා පින් අනුමෝදන් කරනවා එවගේ මොඩුගම්පල කෙහෙල්බද්දර පදිංචි ඉන්ද්‍රාණි ලියනගේ මහත්මිය සහ සුනිල් මුණසිංහ මහත්මයා ඇතුළු පවුලේ පින් අන්ත පිරිස දායකත්වයේ දරනවා පියුමි මදුෂාණි රුවණි නදීෂාණි කුසුමාවති මෑණියන් චනින්දු නිම්නාද මොනුපුරා රවිදු සංජීව යසින්දු කෙත්මින චූටි පුතුළුමන් නැතුළු සුජීවත්ව සිටින පවුලේ හැම දිනාටම ආශිර්වාදේ කරන ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා එවැගේම මියගේ විජේසේකර පියාණන් නැතුළු මේ පින් බලාපොරොත්තු වෙන සීල මියගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා පරලෝකීය වශයෙන් සුවපත් වේවා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා එවැගේම ජායල මිනුවන්ගොඩ පදිංචි මහේෂ් ද සිල්වා මහතා ඇතුළු පවුලේ පින් අන්ත පිරිස දායකත්වයක් දරනවා බලාපොරොත්තු වෙන සුසන්ත මල්ලිකා ස්වර්ණා මధుරාවති අසංග වජිරා හෂාන් ඇතුළු පවුලේ සුජීවත්ව සිටින හැම දිනාටම ආශිර්වාදේ කරනවා එවැගේම මිය පරලෝ ගියපු සියලු දිනාට මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා එවගේම ගොතටුව IDH පදිංචි සුදර්මන් කහවිට මහතා සහ මංජුලා කුලසිංහ මහත්මියතුළු පින් අන්ත පිරිස දායකත්වයක් දරනවා බලාපොරොත්තු වෙනවා කනිෂ්ද දිනුෂද පුතුණුවන්ට සහෝදර සහෝදරියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනි උතුම් වූ ධර්මාබෝධය ලැබේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදයේ කරනවා එවගේම පරලෝ සැපත් බර්ටි කුලසිංහ මහතාට ආර්යවංශ වර්ණකුල සූර්ය මහතාට ආර්යදාස කහවිට පියාණන්ට කියන මිනිමේ පින් උතුන්ටත් පින් අනුමෝදන් කරනවා එවගේම වයලා කුලසිංහ මාළනී කහවිට කියන මෑණිවරුන්ටත් මේ වෙලාවේ පින් දෙනවා ඉතින් ඒ පියවරුන්ට මෑණිවරුන්ටත් ඇතුළු මිය පරලෝ ගිය සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා කියලා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං